චක්කවාලි සුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුසගග මොක්කදං ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්ම සවනෙ කාලු අයං බදන්තා ධම්ම සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙදස්ස. සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස. සතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ බගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ් සත ුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ. දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මස්සාමිස තතාාගතස්ස සබ්බ්ഞුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස. සතාගතස් සබ්බ්්‍යුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ෆ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයශ්‍රවනය කරන්්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කර ගණ්ඩත්. නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පර ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතු අවසන අති උතුම් නිර්වාණ සම්පත්තිය ලබාගන සංසාරසාගරීෙන් සදහටම එතරවීමේ ප්‍රාර්ථනාවත් මුදුන් පත්කරගනයි ම ධර්මශ්‍රවනය කරන්න සූදානං වවෙන්න. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් බලාපොරොත්තු ්‍රාර්ථනා මුදුන් පත් කරගඩ ධර්ම ශ්‍රවනය කරන ශ්‍රාවකයන්ට විශේෂයෙන් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගනම ධර්ම ශ්‍රවණය කරණ්ඩ කෙල දේශනා කොට වදාලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංචනීවරන ධර්මයන් යටපත්වේවා සප්ත බෝදධ්‍යාංග ආදී ධරමයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතර තුළදීම මටඋතු මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිති යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියනෙක්. ඒ බලාපොරොත්තුව මුදුන් පත්කර ගැනීම සඳහාම අපි මනාව ධර්මශ්‍රවනය කරමු පින්නතුන අදද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්ම පද පාලයේ සඳහංවෙන තවත් උතුම් ශ්‍රේෂ්ඨ ගාතාරත්නයක් මාාතෘකා කරගන්ඩ පානම් හිචේ වනෝ නාස්ස හරය පාණිනාවිසං නාබනං විසමන්වේතිී නත්තිපාපං බ්බතෝති කියන ගාතාරත්නය අපි බුදුරජාණන් වහන්සේ මේ ගාථරත්නය දේශනා කොට වදාලි කොක්කුට මිත්ත කියන වැදිි පුද්‍ර පුද්ගලයා මූලික කරගෙන භික්‍ෂූන් වහන්සේලා ඇතිකර ගත්ත කතා බහකට පිළිතුරක් හටියට. බුදුරජාණන් වහන්ස වැඩඉන්න කාලි රජගහ නුවර සිටු පවු්ලි එක දුවක් හිටිය මෙ සිටුවරයාගේ දුවට බොහෝම සැපසම්පත්තිබුණ බොහෝම සතුටුදායක සැපදායක ජීවිතයක් තිබුණ දුවට තනියම වෙනම දාසියක් හිටිය උමතලා බොම නිදහස සැපසම්පත් අනුභව කරමි තරුණවයට ආපුමේ දුව එක දවසක් උඩු මහන් තලාවේ ඇරලතිබිච්ච කවුඩුවකින් මහ පාරදිහා බලාගෙන හිටියා. හදි සයේම පිඩතුනිි ඇගේ ඇහැට මුණ ගැහුණා මෝ කීප දෙනෙක් මරාගෙන කරත්තයක පටවගෙන් මස්විකු නන්ඩ යන වැදි තරුණයෙක් උඩු මහලින්ඉඳලා බලාගෙනන්නකොට දැක්කා. මේ වැදි මානවකයා දැක්ක ගමම් ඇගේ හිතේ ඔහු පිළිබඳව ලොකු කැමැත්තැක් ඇතිවුණ. බොහොම ඉක්මනට තමන්ගේ දාසියට කතා කළා. මෙ සුලු මොහොතට කතා කරලා ඇයට වනුත් දුා සතුටු කරවන්ට ඇයට කිව ඉක්මනට ගිහිල්ල ආගර කරත්ව යන තරුණයට කතා කර ලහන්ඩ ආපහු යන්ඩ මේ පාරේ එන වද කියලා එන වෙලාවත් අහගණ්ඩ කිවා ඇය ඉක්මට ගිහිල්ල කරත්තය නතර කරවල අ වැදි තරුණයට කතා කර ලැහුවා ඔබ කීයට විතරද ආපහු වෙන්න කියලා මේ පාරෙන්ම්ම දෙන්න කියලා ඔහු සඳහන් කලාා අද තියෙන මස් ප්‍රමාණය හැටියට මට අදමේන්ට බැරිවෙයි රෑවෙනකං මස්සෙකු නන්නවෙ නමුත් කෙසේ වෙතත් මංහෙට උදේම පිටත් වෙනවා හැබැ මම ආපහු යන්න මේ පාරෙන්ණමේ බ වෙනත් පාරක තමයි යන්න කෙලා යන පාරමොකක්ද කෙලකීවා සිටද සිටුකු මාරිගේ දාසය වහාම මාරිගාවට ගිහෙල්ල ඇයට ඒ කරුණු ඔහු සඳහන්කරපු හැටියටම සසිහිපත් කළා එතට හෙටව්දේ තමයි ඔහෝවා අපපුහු යන්න වෙනත් මාර්ගයකින් ඇය තමන්ගේ ඇඳුම් පැළඳු ආදී අවශ්‍ය නොයෙක් දේවල් පොදයක් හදලා සකස්කරගත්තා හෝ දව්දේ පාන්දරම නැගික්ච කෙලිටු ඇඳුන් ඇඳගත්ත සිටු මාලිගා වෙ දාසයකගේ ස්වභාවයට සැරසිලා බතුරගේ නයනො වගේ කළගෙ උකුලිෙතියාගෙන ඇය අර තරුණයා එනවා කියල කියාපු මාර්ගයේ දිහාාවට පිටත්වෙලා ගිය ගිහිල ඒ මාර්ගය ළඟනත්තර වුණ ඒය ොට වටපිට බලනවා විමසිල්ලෙන් හුොකොයි ලා ෙනද හදි සේම දැක්කා වැදිි තරුණයාගේ කරත්තේනො කල ගෙඩිය බිම දැන්ම ඇය දැන්මි කරත්්‍ය පිටි පස්සෙන් යනවා ඒ වෙදි තරුණයා දිගින්දිගටම තමන්ගේ පිටිපස්සේ එන තරුණිය දැකල කතා කරලා කොහෙ දෙ යන්න කියලෙහුව මගේ පිටිපස්ස එන්නන් එන්ඩෙපා කෙකී? නමුත් ඒ අතා බහක් නැතුවමේනවා නැවතනැව ත එෙනෙකොට සඳහන්කලා මගේ පස්සෙෙන් එන්ඩිපා කියලා ඇය සඳහන්කලා මම යන්න මගේ ගම මම යන්නෙ මහපාරිී ඉරි මගේ ගමන මහපාරි යනකොඩ ඔබ කොහොමුද මට අතර වෙඩ ගෙල කියන්නේ. කාරණාව ඇත්ත ඔහු ආයෙත් පාඩුවී කරත්තේ දැක්කවකෙනයනවා නමුත් ඔහුට දේරෙනවා මේය එන්නේෙ මම පස්සෙමයි නැවත නැවතත් ඇයට සඳහන් කලා එෙන්්ඩිපා කියලා අවසා නිකල්පනා කළා දිගින් දිගටම පස්සෙන්ගෙනවා තමන් පස්සෙන්ගෙන වාසනාවට පහින් ගහන කෙනෙක්නේ එහෙම හිතල ඇය කරත්තෙට ගොඩ කරගත්තා ඇය ගෙදර එක්කරගෙන ගිය ඇ තමන්ගේ අඹුව කරගත්තා ඔහුට දාව ඇයට පුත්තු හද්දනෙක් ලැබුණ පුත්තු හදදනාම කරුණ වයිසට එනකොට තාත්තගේ රස්සාාවම පුරුදුන තාත කරන්නේ දඩයන් කරන එක පුතාලා ඒ සඳහා නිතර යෙදනි නැතත් තාතගේ කටයේතුවලට ඕන තරගු දව් කරන්න ඇති. අපි බුදුරජාණන් වහන්සේ. මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලාවධාරණන එක මොහොතක. භාගිත වොහන්සේටම වැදි තරුණයාගේ වැදි පවුල කරුණා නැතට මුණ ගැවුණා. මොහගේ නම කුක්කු මිත්තය. දරු හදන ගතාත්ත කෙනෙක් කියල කියන්නේ දැන් තරුණවාස බොහොම පහවගිහිල්ල මොවන්ට බිහිට වැඩ ඕනෙ කියලා භාගිත වු හස කල්පනා කලා මොකද භාගිත ව හස මො ගැහුුණොත් මේ වැදි පිරිස සෝ අන්ගෙනවා සංසාරි බොහොම පින්තියෙනවා අපි බුදුරජාණන් වහන්සේ මේ වැද්දා හදල තියෙන උගුල් අඟට වැඩම කලා උගුල් විශාල ප්‍රමාණයක් අදනු වැඩම කරලා පිනතිනි එදා එක්ම උගුලකවත් සතෙක් නෑ නමුත් භාගිතන් වහස උගුල් තිබ්බ තැන්වල භාගිතන් වහන්සේගේ සිරිපා සටහන තිබ්බා පහුවද උදේ වැද උගුල් ටික බලන්ඩයන්ඩ ලෑස්තිය වැද්දගේ බිරිඳද ඒ ගමනට අවශ්‍ය වෙන පිහිිය ඒවගේම දැල්ලාම්පන් මස්කපල දාගණ්ඩ අවශ්‍ය උපකරන. මෙ සියල්ලම සකස් කරලා දුන්න. උගුල් හදන්ඩ යනකොටත් දෙනවා. උගුල් බලන්්ඩ යනකොට අවශ්‍ය දේවල් දෙනවා. ඔහු එටිකත් අරගෙන කැලේට ගියා හැම උගුලකම බැලුවක් කිසි උගුලක සතෙක් නෑ. කකුට මිත කල්පනා කළා කවුරු හරි නමුත් අද මගේ උගුල්වල හිටපු සත්තු නිදහස් කරලතිීනවා. දැ මොහුට හරි කේන්ති තවටිකක් වෙපර මෙෙන් බාලනකොට භාගතුන් වහසේ තියලතිබන සිරිපා සලකුණ දැක්කා. හු කල්පනා කළා මේ සලුණ සත්තු නිදහස් කරපු ගෙනගේ සලකන. හුගේ අඩි සලකුණුේතියන්නේ. මුණ ගැහුණුත්නම් මරලමදානවා වගේ හිතුවා. කැලේ එහෙමෙහි සැරිසරණකොට පිනතුන ගහක් මුල අපේ බුදුරජාණන් වහසේ වැඩන්නවා. වැද්දකත් එකටම කල්පනා කළා මේ වෙන කවුරුවත් නෙමෙයි උගුල්ල හිට සත්තු ටික නිදහස් කරපු පුද්ගල තමයි. තිය ොඳටම වැඩි වුණා ඊතලයක් අරගෙන දුන්නට යොදලා දුුණු දිය ඇද්ද භාගිතුන් වහසටි විදන්ඩ පිනතින දුන්න ඇදගත්තහම බොහො තදයි ඊතලේ වේගෙන් විදිින්ඩ අදිර නිසා හරි තදයි ඇදද මොහොතේම මුදාහරි නවා මිසක් ඇදගෙන ඉන්න ගියත් හරියා අමාරුව නමුත් දුුණුදී ඇද්ද ඊතලි මුදහරන්ඩත්බෑ දුන්න පාත්කරන්ඩත්බේ එහෙම ඇදක ඉන්නකොට දරාගණ්ඩ පැරි වේදනාවයි ඇටකෝටු කුඩ්ඩුුවඩ තරං වේදනාවයි මෝවට නිකං සිහිමූර්ජ්‍යාව වුණවාගේ වුණා මෙදුන්න ඇදගනීඉතලා කට ඇරිීලා කෙල වැක් කෙරනවා. ධඩිය මුළු ශරීරිමත් තෙමිල. පුතාල ගමනක් ගෙහිල ගෙදරාව. තාතා වෙනද මේ වෙනකොට කරගන්න දෙයක් කරගෙන මසුත් අරගෙන ගෙදරැවිලා. බොහෝ වෙලාට. අද තාතා තාමත් නෑ. මේ පුතාල අම්මගෙන් එහු අම්ම කෝතාත්තාාව නැද්ද තව නෑපුතෙ වෙන දනන් එන්ඩ වෙලා කරදරයක්වත් උනාද තාත්තට ගිහිල බලල එන්ඩ කියලා. ಹತಾಲ ටිಕ ದನ್ು ತಮತಮಂಗಿ ದುನುತ್ ತರಗෙන ಪಿටಡತ್ತು. ಹಿ ದಕ್ ತಾತ ಕಾತದ විಿಂಡ ುನು ದಿಯಾದಗೆ. ಹತುರෙක්್ ವද್ද කියලා ಮೇಯඇತ ಲಗටೆ ಹಿಲ್ಲ ಬಲಹම් ವಾಗಿತ್ನು ಹಸವ ಹද್ದ ನಾವು ದುනು දಿಯದಗ್ತ නමුත් දුන්න ಭಾಂಡಬೆ ದන්න මුುදාහರಿಂಡದ್ವೆ ತಾತ್ತಾಟೆ ಯಂಸේ ವೇද ನಾವದೆ දරුවන්ටත් එසේම වේදෙනවයි. කටවල් ලැරිලා කලාාන්ත වෙලා වගේ කටින් කෙළ වැැක් කරෙනවා තේරෙන්නෙවත්නෑ. බිරිින්ද බලා ගෙන හිිය බලාග හිටිය පුත්තුත්නෑ ස්වාමියත් නැේ අයට මක් වූ මහාවිපතක්ුුණාද. කුතාල හදදිනාම විිවාාහකයි. බිරිින්දෑවරුන්ට කතා කළා එකනෙ තමගේ ලේලියන්ට මගේ ස්වාමියත් නෑ ඔබලග ස්වාමියුත්නෑ. වනේදි කරදරයක් වුුණාද ටිකක් හොයල බලන්ඩය ලේලිියවරු හත් දෙෙනත් එෙක්ක ඇත් මඟට බැස්සා. කෙලි ඇතුළින් ඇවිදිගෙන ඇැවිදිගන යනකොට ඔවුන් දැක්ක කාට දූ වින්ට දුනු දී ඇදගෙනනින් වාට දෙනම. විමසිලි මත්තුුණ කුක්කුට මිත්තක බිරිින්ද කාටද විදින්ද යන්නේ ඇ දැක්ක බුදුරජාණන් වහන්ේ. ත්තමන්ගේ අද්්‍යකාරං ඔළුව උඩ තියාගත්ත. හිස දෑතිං බදාගෙන අනේ මගේ පියයාාණන් නොනසව අේ මගේ පියානං නොනසෞ් කලකෑ ගැහ්වා. කලාන්ත වෙලා වගේ හිටපු කුක්කුට මිත්තට යන්තමට බිරිඳග හඬඩයහුුණ. මගේ තාාත නොනසව් මගේ තාත්තා නොනසව් කෙලකෑ ගනු. කුක්කුට මිත්තට හිතෙනවා තරම විදදිි්ඩ ෑස් ිනවගේ මාමණ්ඩිටද ද ගොක්කුට මිත්ට කවදාවත් මාමණ්ඩි දැකලනෑ සිට දුව සිටු ගෙදරට හොරෙෙන්න්නෙ තමන් එක්කාවි මාමණ්ඩි දැකරනේ සිටු ගෙදර අයත් හිතර තිබුණ අය මැරැන්් ඇතිකොහැරිගිහිල්ල ඇවිනිෙන් දන්දීල පින්හන්න මෝදන් කළ එහෙමත් කරලා තිබුණ පින්නතුනි දරුවොත් කල්පනා කලාානී මෙදනු දිය ඇදගත්ත අපි මුත්තනුවන්ටද. අපි සී අයටද. බුදුරජාණන් වහන්සේ ළැඟටිගේ හිල්ල. ඇය බුදුරජාණන් වහන්සේට බැඳල සමවෙල්ලවා. භාගිතුන් වහසේ අදිිෂ්ඨානයයක්ත් හෙරිය ලොෞතුරාභාගිතුන් වහන්සේ ජීවිතක්ෂයකට පත් කරන්න පුළුවහන් කිසි කෙනෙක්. දියන් බුන් මරුණුන් සහිත ලෝකයි නැති බාවාපී පින්නතුන් දන්නවා සියලු දිනාම දනු ඊ තල පසෙක දෙෙන්ම. බුදුරජාණන් වහන්සළඟට ආාව කරුණු කාරණා පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ කුක්කුට මිත්තගේ බිරිඳ හැර අනික් පාලොස් දෙනාම සෝවාුණ බිරිඳ හැර අන් අය සෝවාන්ගුුණා කියල කීවි.වෙන්නතුන කොක්කුට මිත්තගේ බිරිද එදා කුක්කුට මිත්ත තරුණයාගේ පස්සෙන් එනකොටත් සෝවාන් වෙලා හිටී. ඇ ලාවාලා අවදීම භාගිතුන් වහසේකෙන් බණහල සෝවාන් වෙලා හිටී. සෝවාංගුුණ කියල. කාමච්චන්දය නැතට නැති කර නෙේන්නේ. කාමසිතු විලියේන ඒනිසයි ඇය ඔහු සමගගී ඇය ඔහු සමගම එෙන් ඔහු දැක්ක ගමන් ඔහු පිළිබඳ ආදරයක් ඇතිවෙන්ද තවත් සංසාරය පුරද්දක්තියනවා ඒ කාරණාවත් අපි සාකච්ඡා කරමු ඇය තමන්ගගේ ස්වාමය ඇතුළු පුත්තුන්ට කීවේ අනේ මගේ පියානන් නොන සහ් කියලා ය පියාණන් කියලකීව පිනතුන මෙ සංසාරි තෙරක් පරක්නෑ දුකේ සීමාවකුත් නෑ පරම දුක්කි තයි නිමක් නැති මහසසර මේ භයානක සංසාර සාගරී ඔබයි මමයි එතර කරන්න බුදුරජාණන් වහන්සේ තර කටයුතු කරපු වෙන කිසි කෙනෙක් නෑ අපේ නිවන වෙනුවෙන් භාගිතුන් වහසේ කොයි තරන්නන් දුක් විඳල තියෙනවද ඒ දුක් කන්දරාව අපිට කවදාවත් හිතල ඉවර කරන්නුවත් බෑ. අපි එක්කෙනෙක් වෙනුවෙන් විඳලතිය දුක අසී මාන්තිකයි සංසාරී ලෝවතුරා බුද්ධත්තය හොයාගෙන ඒ තරන් කැපකිරීමම් කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහිංසක ලෝක සතවයාට භයානක සසරගෙන තොරතුරු කියල දීලා මේ සංසාරසාගරයෙන් එතර කරවන්ඩ ඕන තරම් කරුණු පැහැදිල් කළලා බුදුරජාණන් වහන්සේට මනාව කීකරු වෙලා බුදුන් සරණගෙහිල්ලා නිවැරදිව සිල් ආරක්‍ෂා කරලා මනාව භාගිතුන් වහසේගේ මාර්ගෙන් සෝවාන් කියන ආරි මාර්ගඵලය ලබාගත්තායි. බුදුරජාණන් වහන්සේ දැක්කේ තමන්ගේෙම පියහණන් හැටියට. මහරහතන් වහන්සේ හැඳින්වයේ බුදුරජාණන් වහන්සේගේ නිෙක්ලේසි හදමඩලිංගු පන් පුත්තු හෙටිට ධර්මය සඳහන් කරන්නේ එහ. එනම් ආරය ශ්‍රාවකයෝ ආරයන් වහන්සේලා ගේ අනුකම්පාව ලබන්ඩි තාම සුදුසුකංලබලයිඉන්නේ මනා නිර්මල සීලයක පිහිටලයින්නේ එවන් අය දැක්ක හම ආරයන් වහන්සේලට ඇතිවෙනි සතුටක් අප පිනටන මතක ඇති උත්තරාව ගැන්ගට සිරිම උනු තෙල්වක් කරනකොට උත්තරාවගේ දාසියූ සිරිමට හොඳටම පහර දෙනකොට උත්තරා ගිහිල්ල දාසිියෝ පසෙකට කරලා සිරිමාව බේරගන උනුදිය ගෙනල්ල ඇගේ ශරීරයේ තවල ඇ සුවපත්කරන කොට ඇයට කල්පනාවුණ මම කළේ ලොකු වරදක් කියලා උත්තරාගේ සත්කාරයෙන් පස්සි සිරිම උත්තරාගෙන් සමාවල්ලිවා නැගනී මගෙන් වෙච්ච වරදට සමාවෙන්ඩ කියලා පිඳතුනී ඒ වෙලා වේ උත්තරා සඳහන් කළේ ඔබ මගෙන් සමාවගත්තට වැඩක්නෑ. ඔබ සමාව ගතයුත්තේ මග තාත්තගින් කියලා. සිරිම සඳහන් කලාා එහෙන මම පුන්න සිටුවරයගින් සමවිල්ලගෙන එඉන්නගි හිල්ල සඳහන් කලාා සිරිමා පුන්න සිටුවරයා මගේ. පංචස්කන්දේ පෝෂණය කරපු තාත්ත විතරයි ඔබ සමගතයුතුතේ තාත්තකහිනිමේ මගේ හැබෑම තාත්තකින් සමාවගතීත. මෙතන උත්තරා හැබෑම තාත්තකලක කියන්නේ මම සංසාරෙන් එතර කරවන්ඩ මග හදපු තාත්තට. අම්මට තාත්තට ඥාතීන්ට කරන්ඩ බැරි දෙයක් මම වෙනුවෙන් කරපු තාත්තතමයි බුදුරජාණන් වහන්සේ. අපිට කියනවා බුදුපියාණිනිි කියලා. අපිත් කියවවා බුදු මෑණිහිනිි කියලා. සංසාරයේ ඔබත් අසරනයි මමත් අසරනයි ඔබත් අනාතයි මමත් අනාතයි ඔබේ මව්පියත් ඔබේ ගුරුවරුත් මගේ මව්පියොත් මගේ ගුරුවරුත් මේ සංසාරය අනාතයි අසරනයි. පිහිටක් නෑ අපිට කලාතුරකින් ලෝක සත්්‍යවයාට අසරන ලෝකත්වයාට පිහිටවෙඩ හෙන මහා කරුණා නිදහනය එකටයි සම්මා සම්බුද්ධ කෙරකෙන්. ඔබ අපි හැමෝගෙම එක්කම සරණ පිහිට ආරක්‍ෂාව භාගිතුන් හන්සේ. මෙි සසර දුකෙන් එතර වෙන හැටි කියලදු නිියන්වහන්සේ. වෙන කවුරු මේේදේවල් කියන්ඩෙද. වෙන කවුරු සසර ගැන අපිට අවබෝධ කරවඩෙද. උත්තරා සඳහන් කලාා ාගිතු හස සම නො. ංගට සමාව දෙන් කියල එතනත් භාගිතු නොහසට උත්್තරාදේව සේහිපත් කළේ පියානන් කියල පින ැං ಭාගිතු නොහසේගින් ධර්මශ්‍රවණනය කරල කොක්කොට මිත්ತ වැදි පුද්ගලය ඇතුළු වැදිතරුණයෝ හදදෙනත් සෝවාුණ ඔවන්ගේ බිරිින්දෑවරුත් සුණ ඔවුන්ගේ අම්ම ඔවුන්ගේ නැන්දම්ම කුක්කුට මුත්දගේ බිරිද ඔවුන්ට කලින් සෝවාං විච්ච කෙනෙක් පිනතුනි එතකොට කෙනෙකුට හිතෙන්ට පුළුවන් සෝවාන් වෙලා හිටියනන් කුක්කුට මිත්තගේ බිරිද සෝවාං ආර්ශ්‍රාවකයූ අල්ප මාතෘූ වරදක්වත් කරන්නේ සිල් කඩාගන්නේෙ නෑ වර්දක් කරන්නේෑ කියල කිය හම සිල් කඩාගන්නේෑ කියනෙ එක කයි මේ කියන්නේ. කිසි සේත්ම පන්සිල්ලුල් ලඟනය කරන්නෙමනේ සෝවා උත්තමය ඇහෙමයි. යම් තැනක යම් කෙනෙක් කතාකළුත් සෝවා න අයතින් පන්සිල් කැඩෙනවා කියලා එක බුද්ධ ධර්මය නෙමයි එක වෙනත්තාගමක් සෝවා නාරයන් වහන්සේගින් පංචසීලයේ කිසිසේතුල්ලංඟනය වෙන්න. නමුත් මෙතැදි කෙනෙකුට මේ කාරණාවට තර්කයක් ඉදිරිපත් කරන්න පහසුයි වැද්දෙකුට දැල් ආම්පන්න පෙහි ආදිය දෙනවනං ඇ පෞුරැස් කලානමේද කියලා. පිනතින මය කළේ තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගින් වියයිතු යුතුකම සම්පූර්ණ කරපයක. ස්වාමියයාගේ කාරීෙන් ඇයට වැඩක්න. ස්වාමයාට උදේට පිහිය මුවහත් කරලා දෙඩුවන ස්වාමයාට හවසට දැල් උගුල් අටවන නූල් මේ අදී නොයෙක් දෙවල් දෙෙන්ඩුවන එස්සිියල්ල ඇයන් නොපිරිහලාම ඒ ඒ වෙලාවට අවශ්‍ය පරිදි සම්පූර්ණ කරම නමුත් පාපචේතනාවක් ඇලඟ ඇත්තෙමන ඔහුට පිහිය මුවහත් කරල දුන්නේ ඔහුට අවශ්‍යය නිසා මු ඒ පෙහෙන් කළ ඉතු කෑාර්ිය ගැන යකල්පනා කරන්න. ඒ කරන කාරයෙන් ඇයට ඇති වැඩකුත්න. මේ දැලෙන් ඔහු මොකද කරන්නේ කියන කාරණාව වැයට වැඩක් නෑ. ස්වාමයාට දැල දෙෙන්ට ඕන එච්චරයි. මේ කාරණාව පිඩතුනේ භික්ෂූුණ වහස්සෙලත් දැන ගත්තා. බාගිතු හසදා පිින්ටපාති වැඩම කරලා එඩ වෙලාගේ හම. ආනන්දන් වහන්ස හු ඇයිස්වාමිනිියද ප්‍රමාද ආනන්ද මම කුක්කුට මිත්තර පිහිට වඩගිය. භික්‍ෂූන් වහසලත් කාරණාව දන්නවා දැනගෙන දම් සභා විසාකච්ඡා කළා කුක්කුට මිත්තක බිරිඳ සෝවාං වෙලාන පොතජන භික්‍ෂුන් ව හසල කතා කරනවා කොහොමද වැද්දෙකුට අවශ්‍යය දඩයම් උපකරන ටික දෙන්න කියලා. ආං ඒවෙලාවෙ තමයි අපේ භාගිතනු හස්සේ අපි අර මුලින් මාතෘකාකරගත්ත ගාතාරත්නය දේශනා කොට වදාලේ. පානිම් හිචේ වනු නාස හරේය පානිිනා විස නාබ්නං විසමන්වේතිී නත්තිපාපං අකුබ්බතුූ අත්ලෙහි වනයක් නොවන්නේ නම් අත්ලෙෙන් විසගත්තත් විස අතෙහි වනයක් නැති පුද්ගලයාට අනුවනොයි විනතුනී අපේ අති අත්ලේ තුවාලයක් තියෙනවන තුවාලයේ සහිත අත්ලට විසවක්කර ගත්තොත් ඒ විස ඒකාන්තය ශරීරගත වෙනවා අත තුවාලයක් නැත්ත අපි විසවක්කර ගත්තට ශරීරගත වෙන්නන ාත. එහෙමනං කුක්කුට මිත්තගේ බිරිඳගේ හිතී පස් පෞ් කරන චේතනාවක් නැති නිසා ඔහුට ආම් පන්න දුන්න කියෙලයට පවසිද්ධ වෙන්නේනෑ. පැහැදිලි කළා නත්ති පාපං අකුබතු පව් නොකරන්න හුට පවු නැත්තේ. අත්ලෙහි වනයක් නැති කෙනෙකු අතත ගත් විස ඔහු සිරුරතුළට කාවැදී නොයන්නාසේ පෞකම් නොකරන්නකු පෞකං කරන්නකු අතට දුුණු හි උල් දැල් ආදිය සතුන් මැරීමට ගන්නා උපකරන දෙන ලද්දී නමුත් ඒ දුන්න පුද්ගලයා පෞකං නොකරන බැවින් ඔහුගේ සිතතුළ අකුසල චේතනාවක් පහලවීමක් ව එහෙයි ඔහුට පවි නොවන්නේය පවක් නොවන්නාතනැත්තහුට පවක් නැත කියල දේශනා කොට වදාලා. වෙන්නතුන ඔබ මමවගේ ප්‍රතජ්ජන මනසක් තියනෙන කෙනෙක්. මේ කාරණාව හිතන්ඩ ගියාට අපිට සම්පූර්ණයම වැටහිද දන්නේ මේ වැඩේ අපි කරන්න ගියාන්න සම්පූර් නකුසලයෙන් බිදිලා අපිට කුක්කුට මිත්තගේ බිරිඳ කෙරපපුි ඩි කරන්න පුළුහන්ද කියන කාරණාවත් හරි සංකීරණයි. නමුත් අමතක නොකළ යුතුයි කුක්කුට මිත්තට උපකරන ටික දෙන්නේ ඔබයි මමයි වගේ පුතත්් ජන කෙනෙක්ටිමෙයි සෝවාන් ආය තැනැත්තියක්. ඇයට යම්සේ හිත දමනය කරගත හැකිද ඇයට යම්සේ හිත වාගෙන පාලනය කරගත හැකිද ඇයට කළ හැකි ප්‍රමාණය ඔබ මටත් කළ නොහැකි නිසා මේ කාරණාව සම්බන්ධයෙන් නොයෙක් ප්‍රශ්න මතුවෙෙන්න්න පුළුවන්. නොෙක් මතිමතාන්තර ඉදිරිපත්වෙන්න්න පුළුවන්. නොෙක් සිතවිලී ඇතිවෙලා නොයෙක් සිතවිලි ඇන්න පුළුව නමුත් ඉන්නතින මතක තියාගන්ට. ශ්‍රේෂ්ට ආරි ශ්‍රාවිකාවකක්‍රිය කලා පැකතැන්තියෙන. භික්‍ෂූන් වහන්සේලා අහපු ප්‍රශ්නෙත් ඕකයි කොහොමද කුක්කුට මිත්තත් ඔහුගේ දරුවනු ඔහුගේ ලේලියොත් මේ පෞ්කරන වැදි පවුල ඉඳගෙන සෝ අංගුණේ කියන කතාව. අපේ භාගිතුන් වොහසේ අතීතා වර්ජනාවක් කළා. පෙර කුසල කර්මයක් භාගිතු නොහසේ ඉස්මතු කරල පෙන්වා. සසර පින්කරන එක කොච්චර වටිනවාද එක මොහොතක් නමුත් භාගතුන්ු වහසට අවවාදීට කීකරුවෙන එක මොන තරං ශ්‍රේෂ්ටද එක විනාඩි පහත් නමුත් දවසකට භාවනාවකට වාඩි වෙන වන කියන විඩි පහ ඇති කියනෙ කරමි භාගිතුනන් වහසේ දේශනා කරපු නිසා සිත සංවර කරගතයතු නිසා භාවනාවක් අවශ්‍ය මයි කියල හිතලා. මානසික සංවරය උදෙසා විනාඩි පහක් භාවනා කළත්. ඒ අකුසල කර්මය එක් කුසල කර්මයේ මමත්හලින් එනැන්නේ. ඉතාම සුළුයි කියල හිතන් එපා කියර සඳහන් කළේ කුසල්. තා සුළු කුසල නොතු. මේ සංසාරයේ මට සැපවිපාක ගෙනල දෙනවා. මහන සසර යම් සත්වයෙක් සැප බලාපොරොත්තු වෙනවන ඔහු විසින් කළයුත් එෙකුසල්ලය මහන මේ ලෝක පින නැත්තන් කුසලේ කියල වචනයක් ඇත්ද ඒ කියන්නේ සැපේට නමක්. භාගිතුන හස්සිමමාපපුුණ්‍ය භාහිකින සූත්‍රදේශාවෙන් පැදිලිල. අතීත කතාවක් ම තක්කලා කියෙනමන් ಸ හිපತ್ කළ ಕುක්್කුට මිත්್ತ කාಾಶ್ಯප ಭಾගಿතුನ್ನ හසಗೆ කාಾಲಿ පිටිಸර ගමක ඉපදිලා ದುප್ಪත්್ವ මුදල් ಹಂಬ කරගත්್ತೆ තරුණෙක් ಬොම ವහෙಸಿලා මුදල් හಂಬ කಲಿ, ಬොහම දුುක්್ಕಿඳල මුදල් හಂಬ කಲಿි නොකා ನොಬී වගේ ಇತතුರು කරಲ ಹಂಬ කර ගත්್ತೆ. භාගතතුන් වහස පිණිවම්පාල ධාතුන් වහන්සේ තැන්පත් කරලා එක චෛත්‍යයක් හැදවා ඒක ගන වූ මහාධාතුන් වහසනමඒ චෛත්‍ය බඳිනකොටේ සිෙරිියල් කියන ගල්වර්ග මංහිතනි මානික්‍ය විශේෂයක් අඹරල තලතෙල්වලින් අනල ගඩොල් කැටවගේ හදල එක පුච්චලා රන් ආලේප කරලා මේ ගල්වලින් චෛත්‍ය මුලින් බැන්ඩ සිරියල් වලි රන් ආලේපිද සිරියල් ඊට පිට පැත්තෙන් එක ගලක් කහවනු ලක්ෂයක් වටිනවා තනි කරම රත්තරං ගඩ ගඩලක වටිනාකම කහවනු ලක්ෂයක් මුළු චෛත්‍යයම ප පැටෙන් එවන් රන් ගඩොල්ල ලිින් බෙන්ද. චෛතතියේ කටයුතු නිමාවෙනකට විශාල මුදලක් වේද. ගලක් ලක්ෂසයක් කහවනු ලක්ෂය. චෛත්‍ය හදාපු පිරිස කතා කලා ධාතුන් වහන්සේල තැන්පත් කරන උත්සවේයට විශාල මුදලක් වඕනේ. කෞරුවත් කෙනෙක් ඉදීද මේ මහ පින්ක මේ නායකත්තේ බාරගන්න කියලා පිනතිර මේ කතාාව ආරංචිී පැතිරිලාගේ හිල්ල අ පිටස්තර ගම්බද දුකසේ ධනේ හරිහම්බ කරපු ඒ තරුණයාට ඒ ආරංචිය ගියාට පස්සේ ඔහු මේ පිංකම සඳහා කහවනු කෝටියයක් මුදලින් ලබලදුන්න පින්ක මේ ප්‍රධානත්වේ මම ගන්නවා කෙල හිතල කනු කෝටියක්. මිනිසුන්ට හරි සතුටුයි. මිනිස්සු කතා කලා ගම්බදා හිංසක මිනිහෙක් කහවනු කෝටිියක්ක අපිට දෙනකොට අපේ නගරී ඉන්නවා. මහ සිටුවරේක් ඔහු අපිට කීයක් අත්දුන්නේ නෑ කියලා. සිටුවරයට චෝදනාමුකයෙන් කතා කළ. මෙසිටුවරය. මිනිස්සු තැනතැන තමන්ට චෝධනා කර කර කතාරන බවාරංචි වෙලා චෛත්‍යය පිංක මේ මූලිකත්තවේ ගන්නවා කෙල හිතලා කහවනු කෝටි දෙකක් දුන්න. අ තරුණයට ඒ කාරංචිනක් ගම්බද ගැමි පුද්ගලයට ඔහු කෝටි තුනක් දුන්න අනික් පුද්ගලය ඒ කාරංචල කෝටි හතරක් දුන්න මගේ මුදල හතරක් කළ ගම්බද පුද්ගලය කල්පනා කලා මගේ මුලු දනස්කන්දයම කෝටි නමයට. හොද ෝට හක් ෝට යක්ක් ෝටි හතක් ෝටක් වෙනකං ගේදංන් කරලා දෙන්න දෙමාරුවට. කල්පන කලා මට දෙනව නම් කවතියනි සුළුමුදලයි. නමුත් මෙසිටුවරයා නිදංගත කරපු ධනය විතරක් කෝටි හතලි හක්ති නවා. තවත් නොයික අයට නාෛත්‍ර දිීපු මුදල් සීමාවක්නෑ දන දහන් ්‍ය පයන්ත් බොහෝ මුදල් වියදැංකරලයි තියනෙන තවත් දන උපදිනවා මොහුත් එක්ක තරංගට මුදල් දීල මට දිනලා මේ පිංක මේ ප්‍රධානය වෙන්ඩබෑ ඒක නිසා මමත් මගේ බිරිදත් මගේ දරූත් සදහටම භාග්‍යතුන් වහසකි චෛත්‍යයට අපි කැප වෙනවා සදහටම චෛත්‍යයේ දාසියෝ වෙනවා කියලමේ සඳහන් කරන්න. ඒම පොරන්දුවක් දුන්නමි නිසුන්ට. නිසු හැම්මත් තැනම කතා කළා සල්ලිනං කොච්චර හොන්ඩ බැරිද. නමු පවුල පිටිං සෑයට දාසවෙන්නේි කවුද කියලා. එහෙම කෙනෙක් නං නැති නිසා පින්ක මේ ප්‍රධහනනියා ඒ පිසර ගම්බද පුද්ගලයායම වඋුණ. ದತನ ಹಸ ತಂಪತಕಲ ೈತ್ತಿ ಕಟಿತುನಿಮಾಕಲ ಮೇ ಪಿරිಿಸೇತನೆ ಂದಲ ಸෑಮಲು ಆಮದಿನು ಸෑಮಲು ಪಿරිಿසිದು කರನು. ಸෑಯ ಆರಕ್ಷಾಕರನು ಸෑಯಪಿරිಿಸಿದು කರನು ವಿನ್ನಯಕ್ ದೇವಲ್ಕರಮಿ ಚೈತ್ತಿರ ದಾಸವಲಾಇನ್ನು. ಕಾಲಯಕ್ಕಿಹೆම ಕಟಿතුುಕಳವಿನತುನಿ ಮಿනිಸು ಕಲ್ಪನಾಕಲ පිංක මේ ප්‍රාහන තැනරගෙන සෑයට දාසයෝ බෞට පත්වෙලා දසකමිින්ම මහසෑ එළඟ වැඩ නමුත් අපි මේ අයි නිදහස්කරමු. දාස දෙනෙක් සෑයට දාසියෝ වෙලයිඉන්නේ. පිටිසර පුද්ගලයි ඔහුගේ බිරිඳයි පු್තු හක් ඔහුටත් හිටිය පුත්್තුು හතයි ೇලිය ಹයි එතන දාහතරයි අමයි තායි දසේ. මිනිස්සු මේ දසේ දෙෙනගේ බරට කහවනයකුතු කරලා ඒ කහවනු සෑයට පූජ කරලා. අර්දාාසය දෙනා දාාසභාවයෙන් විදේවා. පිනතුනී චෛත්‍ය රාජයට කරපු උපකාරයි. මෙන්න මේ නිසා මේ දාසේ දෙනෙක් පවුලේ මැරිච්ච මරච්ච කෙනාදදිවී ලෝකකිපතුනා. බුද්ධාන්තරයක් සපවි අපේ බුදුරජාණන් වහන්සගේ කාලි කක්කුට මිත්තගේ බිරිඳ වෙලා රජගහනුවර සිටුවරයාගේ දුවවෙලා දෙවල විංචුත වෙලාෑවිල්ල සිටු පෞුලිපදුනේ එදා පිටස්තර චෛතතිර දාස ವච්ච ගැමි පුද්ගලයාගගේ බිරිඳමයි. ಕුක්කුට මිත්ත වෙලා පදනේ එදා චෛත්‍යයට මුලින් මුදල් දියලා පස්සෙ සෑය වෙනුවෙන් කැපවුන එ පිටිසර ධනපතියමයි. ඔහුගේ බිරිද දෙව්ල වෙංචිත වෙලා මනුල වැැවිල් රජගහනුවර සිටු පවුලිපදිලා තරුණ වයිසට ඇවිල්ල කුක්කුට මිත්තත් එක විවා වුණ. කුක්කුට මිතේ එදා මටිකක්ත්තරගන කරත්ති යනකොට. දැකපු පලවෙනිි දවසම ඔහු ගැන මහා ආදරයක් ඇැති වෙලා පහුවදාම සිටු සැප සිටුමාලිගාාව සැප සම්පත් අත්තැරලා ඔහුගේ බිරිඳ වෙලා යන්න්න තරං හැඟීමක්කාවුණේ ඇතිවුුණේ අර සංසාර පුරද්ද ඉන්ඩ. සසර පුරුදු හරියට ජීවිතවල තියෙන. ඒවට උදාහරණ මූලාශ්‍ර ඕන තරං ධර්මේ තු ල තියෙන. ರ ತ ಹವනා පස්ಸ ತು ಹද್ ನෙක් ಪದುನ ඒ එදා චෛත್ತರ දසකම්කරප්කාලේ පුತ್ತು හද್දනාම තමයි. ඒ කාಾಲಿ ುತ್ತು හද್දනාගේ බිරිින්දෑවරු හද್ ಕಾಲಿ දිವಯ ලෝකಿං ಚತවෙලා. වැදි ගමසල කැන්තැං ಳಿපදිලා තරුණವයිසේ අර ත්್තුත් එක්කම විවාහವනා ಸಸರ ಬැದಿ ීම ಪು್ಯ. එදා සෑයට කරපු පස්ථානය සෑ වෙනුවෙන් කරපු කැපකිරීම ඒ ශ්‍රද්ධාව ඒ කාලි වන්දනා කර ලබපු කුසලේ සුගතියේ යවල මෙදත් එකට මුණගස්සවල මේවිදිහෙට සසර මග කෙරවල කරගඩ සෝවාන් ආර් මාර්ගඵලය ලබපු හැටි අපේ බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කොට වදාලා. පෙරපින්කලාය එකට පින්කරපු අය එකටම මුණගෙහෙන බව අපිට කියාපාන තවත් ශාක්ෂියක් මේතියෙන්නේ. වන්නතිනි මහකප්පින මහරහතන් වහසේගේ චරිත කතාාවනත් අපිට කියන්නේ ඒ කතාවම තමයි තවත් නොයෙක් ධර්මකාරණා තුළ පූර් භවේ එකට පින්කරපුවයි මෙදා එකට එකතු වෙලා තවත්තවත් පින්කරගත්ත අවස්ථා පැහැදිලි කෙරෙන තැන් මේ ධර්මය තුළ බොහොමතියෙනනවා. මහා කප්ින මහරහතන් වහසගේ කතවි පැහැදිලි කරනවා. සස්සර එකට පිින් කළාය දෙව්ලොව ගියත් එකටම උපදිනවා මනුලවේෙනකොටත් එකට එකතුෙන්ඩ මහමුුවෙනවා කියලා. ඒක ගහණ දේවපුත්‍ර නමින් එකට පින්කලාය හඳුන්න්නල්ලාතිේනවා. මනුලොවෙයි පදුනත් කොහේ හිටියත් හොයාගෙන විල්ල මුුණගැහිල්ලා මේ ජීවිතවලත් බෝම පින් කරනවා. එනම් පුුණ්්‍යවන්තයත් අපිව හොයාගනේ නො පිනතින අමතක කරණ්ඩිපා වරකාරියොත් අපි හයාගෙනය නවා. ඉතාම හොඳින් ඉතාම ශ්‍රද්ධවිෙන් පින්කං කරපු සහරයි විවාහවුනාට පස්ස කුසල් කරනෙකින් අයින් වෙනවා. ස්වාමියයා පින්කරන්ඩ හරි කැමති නමුත් බිරිඳ තමයි ලොකුම බාධාව. නිතර නිතර පින්කං නිසා ගෙදර ඇති වෙන ගැටුම නිසා පවුල් ජීවිතයේ කඩයවැටෙන් නිසා සමහර වෙලාවට පංකරන එකක නතර වඩ වෙන. බිරිඳ පින් කරන්න හරි කැමති ස්වාමියයාට ශ්‍රද්ධාවනෑ කුසල් කරගණ්ඩ බැරුවේෙනවා. ඒත් ප්‍රඥ්ඥාවන්තය වූ ලැබුනවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. උත්තරාදීවීගේ කටාවෙන් ඒ ගැනත් කියනවා. විවාහවනේ මිත්‍ය දුෘෂ්ික කුලේකට මිත්්‍ය දෘෂ්ටිකය පින් කරන්නේ තාත්තර පණිවිඩයක් කැරිය මගගේ ජීවිතයට මොකද තාත්්‍යමය කළින්. වස් තුන්මාසෙ ගෙවිල යන්න තව දවස් පහළවයිතියෙන්න්නේ. විවාහවෙලා මෙහෙ යාපු දවසිීදල. භික්‍ෂූන් වහන්සෙනමක් දැක්ක දවසක් දන්නේ. බනක් අහපු දවසක් මතක නෑැවි අහුනාට පස්ස. මේ උතුම් පුුණ්්‍යවන්ත වස්සානයේ ගෙදර හිටියනං කොයි තරංපින් කන්දරාවක් කර ගන්නෝද. ඩංමාස දෙක හාමාරකටත් වඩ ගෙවිලා. මට බැරිවුුණ අයි කරගඩ දෙක හමාරක් විදරගඉල්ල පුන්න සිටුවරයටට ලොකු සංවේගයක් ඇැතිවුණ කහවනු පාලොස් දහක් යවල දුවටකිවත්දුවේ මංකාාවො කහවනු පාලොස් දාහක්කවල තියෙනවා ඔබ ජීවත්වෙන ප්‍රදේශීනවා සිරිම කියලයි තාම ලස්සන රූපයක් තියෙන වයිශයාව ඇඒක රාත්‍රයකට පිරිමේකුවෙන් කාවනු දහසක් අය කරනවා ඔබගාව කහවනු පලස් දාාක්තිේනවා ඒක ඇයටදේට දවස් පහලෝකට ඇය ඔබ සතු කරගන්ට ඔබෑයාන්ඩගහගනකි හිල්ලලා ඔබේ ස්වාමයාට බාරදෙන්ට ඔහුට ඇයත් එෙක්ක දින පහලවක් ජීවත්තෙන්ට කියලා ඔබ පින් කරන්න කිවා සාමන්්‍යිකනෙකුට කරඩ පුළුහඳයක්ද තමන්ගි ස්වාමියයාට වෙන බිනිිදක් ගෙනල්ලදීලා මම යනුව පින්කරණ් කියලා හිනකිෙන ම යන න්දෙන්්ඩ කියල හිතන කෙනෙක් මම යනවා සිල්ගණ්ඩ කල හිතපු කෙනෙක් පෘතජ්ජනලෝකයේ ඇද්ද ඇති බවක් අහල්ලනෑ සිල්ගණ්ඩ ගියත් ගෙදර ගැනසැකින් වන්දනාව ගියත් ගෙදර ගැනසැකින් දන්දෙන්ඩ ගියත් ගෙදර ගැසැකින් ස්වාමිවරුත්යෙහෙමයි බිරිින්දෑවරුත්තයහෙමයි. ගෙදර ඉඳලා යම්පින්ංක මක් කලාාද. එලියට ගිහිල්ල මහපින්කං කරඩ ගියාට මෙ රාග නිශ්්‍රීත සිත නිසා ගෙදර ගැනමුම් හිතනවා ඊට වඩා කොච්චර වෙනස්දමේ යයි. එනම් තමන්ගේ අවශ්‍යතාවයේ ප්‍රඥ්ඥාව නිසා මොනබාදා තිබ්බත් කෝහොමහහි කරගන්නවා. ඒගේ කාරණ හරිපූරයි මනාව හිතල තේරුන් අරගෙන ශ්‍රද්ධාවඇතු සසර බයදකල සංසාාර සාගරීංග තරයාන්ඩ අන්සිියල්ල පසෙකද කටයුතු කළ යුතුයි නේද කියන චේතනාව හැම වෙලායිම පින්ඩතුන ඇති කරගඩ. එහෙමන මේ ධර්ම කාරණාවතුලින් අපිට ජීවිතේයට යොදාගන්ඩ වටිනා උපදේශ රාශීක් තිබුණ කතාවක් විතරක් අහල මදි පින්නති. ඒ කාරණාව දිගේ හිතන්ඩ ගොඩාක් දේවල්තියනවා. මේ කනින් අහල අනික් කනින් පිට කරනව කිය බනැහුව කියනෙක නෙමේ. සියලුම කරුණුකාරණා දක්වලා මේවාගේ ධර්මදේශනාවක් කරදත්බ බනා හනවා කියල කියන්නේ ටිකක් අහල ඒේ හුඟක් හිතනෙකට එනම් මේ කාරණාටික ගොුණු කරගෙන ඔබත් බොහෝ දේවල් හිතන්ට ඔබත් බොහෝ දේවල් තීරණය කරට ඔබත් කළ යුත්තේ මොකක්ද කියනෙක හිතන්ට කරන්න ම කළ යුත්ත මකක්ද කියනෙ එක තීරණය කරට උතුම් බුද්ධාන්තරය නිතර නිතර සඳහන් කරනවා වගේ බොහෝ වරප්‍රසාද වලින් පිරිලකින්නේ. මිනිස්සු වරප්‍රසාද හෝහෝ යන කාලයක්. උපතින්ම ලැබන වර ප්‍රසාධ ගැන මතක නති කාලයක්. බුද්ධාන්තරයක් බුද්ා තරෙක ශ්‍රෂ්ට පතක්. පින් ැස් කරනවනම් පින් කරඩතියෙන අපූර්ම කාල පරාසයක්. අපේ ජීවිත නිරපරාදි නිකරුණේ දැං අවුරුදු තිහාතලියයක් පනා කැටගිල්ලා. නෞත් කළ යුත්ත නෙමෙයි කරලතියන්නේ. වියයුත්ත නෙමෙයි වෙලාතියන්නේ. අසරනයි. දිවිී අනතුර කවද කොතනද දන්නේ. යම් පුද්ගලයෙක් අකුසලයත් සමඟ ජීවත්වෙනවාද ඔහු ඒ මුළු කාල පරාසේ පුරාම යන්නේ නිරේ පැත්තට යම කුසලයක්ත් එක්ක ජීවත්වෙනවාද කුසල් එක්ක ජීවත්තයෙන්ට පටන්ගත්ත තැනින්ද ඔහු යන්නන්නේ නින පැත්තත. එහෙමන අකුසලයක්ත් එක්ක නිරේ පැත්තටත් කුසලය නිවන පැත්තටත් යන මිනිස්සු? දවසකට පැවිසි හතරයි වෙන්නතුන මේ පැවිසි අතරින් නිවන පැත්තට ගිහිල්ල තියෙන්නේ පැකීයද කියලා හිතල බලන්ට විනාඩි කීයද කියලා හිතල බලට දවස කුසල් කිරිය කොච්චර කාලයයිද දවස කුසල් කිරිය කොච්චර කාලයයිත සමහර කෙනෙකුට වෙනත් කුසලයක් තබා දවසකට විනාඩි දහයක් බුදුරජාණන් වහන්සේළඟ ධනගහල බුදුගුණයක් කියලා වඳින්ඩ විවේකයක් නේ. ලෞකික සම්පත් ඔස්සේම නැසිල ඇන්තිමට මොනොහරි කාලරෑයට වෙටලෙන්න්ඩා ගන්නවා. හෙටඋදේ පාන්දරම් නැගිටලා ආයෙත් අර ලෞකි කටයුතුටික පටන්ගන්නවා. ඒ කටයුත්තේ යෙදිලා ඉන්න තැනම මැරිලා වැටන්ඩ පුළහන්. රෑ දවල් හම්බකරපු කිසි දෙයක් අරන්නන් යන්නේ නෑ. ඒසි අල්ල මෙලව ලෝකය අිතුරු කරවා. මම ගෙනියන්න කරගත්ත කුසල කරමයකුත් නෑ. බලවත් අකුසල කරමයයි තියන්නේ. වැඩියෙන් ගිහිල්ල තියෙන නිරේ පැත්තට මිසක් නිවන පැත්තටෙනෙමේ. මං කිවේකයි දවස පැවිසි අතරක් තියෙනවා. ඕන්නම් පැයක් බනක් අහයේක තරිට අන්න. නොක් වැඩරන ගබං තමයි බනහන්නේ අහනව නෙම යතකුට එහනෝ ඒම බනහලා නිසංසහෝ ඇඩබේ කුසල් සම්පූර්ණ කරන්නබේ පින්නතුනි වැඩිකාලයක් කුසල ටත් යෝදන්ට ඒ තමයි ඔබේ ධනයේ ඒක තමයි ඔබට අරං යන්්ඩ පුළුවන්දානේ ඒකට මහන්සිවෙන්ද ඒ කටයුත්ත පූර්ණය කරගන්ට මැරෙනකොටේ සතුටින් මරෙන්න්ඩ පුළුවන් හිඟන්නෙක් යාචකේකවාගනෙමි එදාට ඔබට මැරෙන්ඩ වෙන්නේ මහ ගජ පෝසතිෙක්කිෙදිහෙට. පොහොසත් මිනිෙක් නම් කොතන ගියත්්දුක් විඉෙන්නන්නේ ඇතිේ හොඳල සල්ලි තියෙනවා. ඔබට මෙලව ලෞකික රෘපියල් කොල නැති වුණාට මහවිශාල කුසල කරමයක් තියෙන නිසා ධනකවේරයවූ නිරය පැත්තට හෙරල යනකොට. යන්තන් එහෙම් මෙහෙන් කාලා පිංරැස් කරගත්ත ඔබ සුගතියෙන් සුගතීටයනවා. භාගිතුන් වහසගේ සෑයට දාසකංකරල මේ අයි ලබාපුලාාබේ දෙවුලොවේ දෙව් සැපවිඳලා බුද්ධාන්තරේක පහළ වෙල්ලා සෝවාන් මාර්ගඵලේ ලබාගණට එක්කුසල කරමේ හේතුවෙනවා බනාහන ගමං සෝවාන්වෙෙන්ට ඒමනං අදත් භාගිතුන වහස ජීවමානයි වගේ චෛත රාජයන් වහන්සේල බෝධීන් වහන්සේල පිළිමෝහන්සේල හැම්ම තැනම වැඩ ඉන්නවා ජීවමාන බුදුරජාණන් වහන්සේට වගේ පුළුහන් හැම වෙලා එමු පස්ථාන කරගන්ට බන්දින හැමවෙලාෑම වඳගැන්ට ඒ වන්දනවත් අතිශරේෂ්ටයි සක්වල ගැබ පුරාම දන්හල් පිහිටවලා අතරක් නැතුව අවුරුද්දක් දන්දීල කොයි තරං කුසල කර්මයක් ලබයිද. ලෝකීය ජනතාවට දන්දීල දේශනා කළා මොහොතක් මගේ ශ්‍රාවකයක් ආර්ය ශ්‍රාවකයකුට වැඳලරැස් කරනවන කුසලයක් ඒකුසලය හතරට බෙදලා එන් එක පංගුවක් තරංවත් අවරුදක් මුරුල්ලි ලෝකීය ජනතාවට දන්දිීල රැස්කරගන්න කුසලේ වටින්නේෑ කියලා. පිනතින හිෙනං කිසිීමම මිලක් මුදලක් වැෑයවිය දැන් නොකර සැදහැසිතින් ත්‍රිවිද චෛ්‍යයලැඟ දන්න නමල බැන්දත් මොන තරන්න අල්ලාභයක්ද. සසරින් එතරයන්ඩ සසර සැපය හොයන්ඩ කොයි තරං අවස්ථාවන්ද මේ වයි වරප්පසාද කෙරකිවෙ. එයින් ප්‍රයෝජනාර්ගන මේ ජීවිතය මුොහොතිින් අහිමි වෙෙන්ඩ කලින්. සසර සාගරයේ තරණය කරන්්ඩ සසර පරතෙර හොයන්ඩ සැප සහිතව ගමන් කරන්්ඩ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගන්ඩ. ඔබට තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව ෞදාාවීවා කෙළ ආශිරුවාද කරනවා ආකා සට්ඨාච බුම්මට්ٺ දීවානාගා මහිද්දිිකා පඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාසනං දේවෝ වසතුකාලීනේ සස්්‍යිය සම්පත්තිහෝතුచෙ පීතో භවතුළෝකො චරජා භවතුදම්මිකු.